වයසවුරුදු 40න් පසු සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම ගත යුතු විටමින් වර්ග 7ක්. විටමින් කියලා කියන්නේ වයසට යාමත් එක්ක අපේ ශරීරයේ ඇතිවෙන්නට පුළුවන් ලෙඩ රෝගයක සටන් කරන හමුදාවක් වගේ දෙයකට. මේ විටමින් කියන හමුදාව අපේ ශරීරයේ හොඳින් සංවිධානය කරගන්න නම් අපි ගන්න ආහාර ගැන ගොඩක් හිතන්න වෙනවා. ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ සමබර ආහාර වේලක් ලබා ගන්න එකයි. කෘත්‍රිම පෝෂණ අතිරේක වලින් ලැබෙන පෝෂණයට වඩා වැඩි පෝෂණයක් මේ සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් අපිට ලැබෙනවා. මොකද කියනවා නම් අතිරේක වලින් ලබා ගන්නා විටමින් හා පෝෂක පදාර්ථ අපේ ශරීරයට අවශෝෂණය කරගන්න ටිකක් විතර අමාරුයි. අවුරුදු 40න් පස්සේ අපේ ශරීරය ගොඩක් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනස් වීම එක්ක ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න නම් අපිට මේ විටමින් අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි වයසත් එක්ක අපේ මාංශ පේශි එන්න එන්නම දුර්වල වෙනවා. මෙන්න මේ කාලෙදී කාන්තාවන්ගේ ඔසප් වීම නවතින නිසා පිළිකා, හෘදයාබාධ හා දියවැඩියාව වගේ රෝග වැළඳෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ නිසා 40 පැන්නට පස්සේ හොඳ පෝෂදායි ආහාර වේලක් ඔබට අත්‍යවශ්‍යයි. අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග හරියට ලැබෙනකොට ලෙඩ රෝග හැදෙන්න තියෙන චාන්ස් එකත් ටිකින් ටික අඩු වෙලා යනවා. ඉතින් දැන් මේ අපි කියන්න හදන්නේ ඒවට අවශ්‍ය වෙන විටමින් වර්ග 7ක් සහ ඒවා ඔයාලගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න කියන එකයි. අංක 1. විටමින් B12. කාන්තාවකගේ වයස අවුරුදු 40 ඉක්මවනවත් එක්කම මේ විටමින් වර්ගය ශරීරයට ගොඩක් අවශ්‍ය වෙනවා. වෛද්‍යවරුන් කියන විදිහට නම් මේ විටමින් වර්ගය මොළයේ මනා ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම පෝෂකයක්. ළමා හා තරුණ කාලයේදී අපි ලබා ගන්න බිත්තර, කිරි ආහාර, ඒ වගේම මස් හා මාළු වගේ ආහාර වලින් විටමින් B12 අපේ ශරීරයට හරිම ලේසියෙන් අවශෝෂණය කරගන්නවා. ඒත් අවුරුදු 40න් පස්සේ ආමාශයේ අම්ල ශ්‍රාවය කිරීම අඩු වෙනවත් එක්කම විටමින් B12 ශරීරයට අවශෝෂණය වීම එන්න එන්නම අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අවුරුදු 40ට පස්සේ අවුරුදු 50ක් වෙන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම මේ විටමින් වර්ගය අතිරේක ආහාරයක් ලෙස හෝ මල්ටි විටමින් එකක් විදිහට හරි ලබා ගන්න ඕනෙමයි. අඩුම තරමේ දවසකට මිලිග්‍රෑම් 2.4ක ප්‍රමාණයකින්වත් විටමින් B12 අපේ ශරීරයට ලබාගත යුතුමයි. ඒ ප්‍රමාණය වැඩි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක වතුරේ දියවන විටමින් වර්ගයක් නිසා වැඩි ප්‍රමාණයක් මුත්‍රා විදිහට පිට වෙනවා. අංක 2. කැල්සියම්. මේ ළඟදී කැල්සියම් වලින් අවුරුදු 50ට වැඩි කාන්තාවන්ගේ හා පිරිමින්ගේ අස්ථි දිරායාම වැළැක්වීම ගැන පරීක්ෂණයක් සිද්ධ කළා. කැල්සියම් වලින් අපේ ශරීරයට සිදුවන දේවල් කිහිපයක්ම මෙන්න මේ පරීක්ෂණයෙන් හොයාගන්න යාලට පුළුවන් වෙලා තියෙනවා. ආහාර වලින් හෝ අතිරේක වලින් ගන්න කැල්සියම් ප්‍රමාණය වැඩි වුණා කියලා අස්ථි බිඳීමේ අවදානම ඒකෙන් සැලකිය යුතු ප්‍රමාණයට අඩු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් සමීක්ෂණයකට අනුව කැල්සියම් අතිරේක ලබා ගැනීම නිසා ආර්ථව හරණයෙන් පස්සේ කාන්තාවන්ට හෘද රෝග ඇතිවීමේ අවදානමත් වැඩි වෙනවා කියලා තමයි සොයාගෙන තියෙන්නේ. ඉතින් අපේ ජීවිතයේ මුල් කාලෙදී, ඒ කියන්නේ අවුරුදු 30ට කලින් අපි ආහාර වලින් ලබා ගන්නා කැල්සියම් අපේ ශරීරයට හොඳින් උරා ගන්නවා. ඉතින් අපේ අස්ථි ශක්තිමත් කරන්න ඒ ලබා ගන්න කැල්සියම් ජීවිත කාලයටම ප්‍රමාණවත් කියලා තමයි පරීක්ෂකයන් නම් කියන්නේ. මාංශ පේශි, ස්නායු හා හෘදයේ විධිමත් ක්‍රියාකාරීත්වයටත් මේ කැල්සියම් ගොඩක් උදව් වෙනවා. අපේ ශරීරයට හරි විදියට කැල්සියම් නොලැබුණොත් අස්ථිවල තැන්පත් වෙලා තියෙන කැල්සියම් ශරීරයට අවශෝෂණය කරගන්න පටන් ගන්නවා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට අස්ථි දිරායාම සිද්ධ වෙනවා. ඒ නිසා නිසි පරිදි කැල්සියම් අපේ ආහාර වේලට එකතු කර ගැනීම හරිම වැදගත්. හැබැයි ඕනෑවට වඩා කැල්සියම් ලබා ගැනීමත් අපි අර කලින් කිව්ව විදිහට ශරීරයට අහිතකරයි වගේම ඒකෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජනයකුත් නම් නැහැ. වයස 40ත් 54 කාන්තාවක් දවසකට මිලිග්‍රෑම් 1000ක කැල්සියම් ප්‍රමාණයක්ද, වයස 50ට වැඩි කාන්තාවක් මිලිග්‍රෑම් 1200ක කැල්සියම් ප්‍රමාණයක්ද ශරීරයට එකතු කරගන්න ඕනේ. ගෝවා මල්, කිරි ආහාර, සෝයා පාවිච්චි කරලා හදන ටෝෆු, ඒ වගේම සාඩින්, ආමන් හා නිවිති වගේ ආහාරවල වැඩියෙන් මේ කැල්සියම් අඩංගු වෙලා තියෙනවා. අංක 3. විටමින් D. විටමින් D වයස අවුරුදු 40න් පස්සේ අපේ ශරීරයට ගොඩක් අවශ්‍ය වෙනවා. මොකද කියනවා නම් වයසට යාමත් එක්ක හැදෙන්න පුළුවන් ලෙඩ රෝග රාශියක්ම වළක්වා ගන්න මෙන්න මේ විටමින් වර්ගය උදව් වෙනවා. විටමින් D ඌනතාවය නිසා දියවැඩියාව, හෘද රෝග, තියයුරු පිළිකා ආදී රෝග හැදෙන්න තියෙන අවදානමක් වැඩි වෙනවා. ඒ වගේම තමයි විටමින් D මගින් අපේ ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාවත් වැඩි කරනවා. මාළු, ධාන්‍ය වර්ග හා කිරි ආහාරවල මේ විටමින් D බහුලව අඩංගුයි. ඒත් අපි ආහාරවලින් ලබා ගන්නා ප්‍රමාණයට වඩා වැඩි විටමින් D ප්‍රමාණයක් අපිට සූර්ය කිරණ වලින් ලබා ගන්න පුළුවන්. ලංකාව කියලා කියන්නේ සමකාසන රටක් නිසා වර්ෂය පුරාම අපිට හොඳින් ඉරේලිය ලැබෙනවා. ඉතින් උදේ කාලේ හිරුවැලියට නිරාවරණය වුණාම ඉතා පහසුවෙන් නොමිලේම මේ විටමින් D ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි සන්ක්‍රීම් වගේ ආරක්ෂක ක්‍රීම් වර්ග පාවිච්චි කළොත් නම් විටමින් D ලබා ගන්න ශරීරයට බැරි වෙනවා.
ඊට අමතරව විටමින් D3 වගේ අතිරේක ලබා ගන්නත් අපිට පුළුවන්. දවසකට U600ක ප්‍රමාණයක හිරුවලියකටවත් අවම වශයෙන් අපි නිරාවරණය වෙන්න ඕනේ. ඒත් ඒ ප්‍රමාණය 4000ට වඩා වැඩි වුණොත් ඒව අපේ ශරීරයට දරා ගන්න අමාරුයි කියලා තමයි වෛද්‍යවරුන් නම් කියන්නේ. අංක 4 මැග්නීසියම්. වයසට යනවත් එක්කම කාන්තාවන්ට රුධිර පීඩනය වැඩි වීමට තියෙන අවධානම එන්න එන්නම වැඩි වෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න තියෙන හොඳම විසඳුම තමයි ප්‍රමාණවත් තරම් මැග්නීසියම් අපේ ශරීරයට ලබා ගන්න එක. මැග්නීසියම් මූලතාවය නිසා හෘද රෝග, දියවැඩියාව හා ප්‍රදාහය වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මැග්නීසියම් මගින් අපේ ශරීරයට කැල්සියම් අවශෝෂණය කරන්න තියෙන හැකියාවත් වැඩි කරනවා. ඒ වගේමයි මාංශ පේශි, ස්නායු හා රුධිර ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරගන්නත් මේක අත්‍යවශ්‍ය වෙනවා. ඔයාලට හිතෙනවා නම් ඔයාලා ගන්න මැග්නීසියම් ප්‍රමාණය අඩුයි කියලා ડોක්ටර් කෙනෙක්ට කියලා පරීක්ෂාවක් කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේමයි අවුරුදු 40ට වැඩි කාන්තාවක් දවසකට මිලිග්‍රෑම් 320ක මැග්නීසියම් ප්‍රමාණයක් ලබා ගත යුතුයි. තදකොළ පාට පලා වර්ග, බෝංචි, සෝයා, ශිෂ්‍යම ඇට වර්ග, ඒ වගේම අලිගැට පෙරවල මැග්නීසියම් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. අංක 5 පොටෑසියම්. ඔයාලා මොන වයසක හිටියත් රුධිර පීඩනය පාලනය කරගන්න මේ පොටෑසියම් හරිම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ආර්ථව හරණයෙන් පස්සේ කාන්තාවන්ට ඇතිවෙන්න තියෙන අධිරුධිර පීඩනය පාලනය කරගන්න පොටෑසියම් ගොඩක් වැදගත්. දවසකට අවම වශයෙන් ග්‍රෑම් 4.7ක පොටෑසියම් ප්‍රමාණයක්වත් ඔබේ ශරීරයට ලබා ගන්න ඕනි කියලා තමයි වෛද්‍යවරුන් නම් නිර්දේශ කරලා තියෙන්නේ. පොටෑසියම් කියන්නේ අනිවාර්යෙන්ම ශරීරයට ආහාර මගින් ලබා ගන්න ඕන කරන පෝෂක පදාර්ථයක්. ડોක්ටර් කෙනෙක් ඔයාට නිර්දේශ කළොත් විතරක් පොටෑසියම් අතිරේකයක් විදිහට ගන්න. මොකද වැඩිපුර පොටෑසියම් ශරීරයට ලබා ගත්තොත් ඒක අපේ ආහාර ජීර්ණ මාර්ගයට වගේම හදවතටත් බලපාන්න පුළුවන් නිසා. පොටෑසියම් අඩංගු වෙන කෙසෙල්, බතල, දඹල හා බෝංචි වගේ ආහාර ඔයාලා ගන්න සමබර ආහාර වේලට එකතු කරගත්තොත් හරිම ලේසියෙන් පොටෑසියම් අවශ්‍ය ප්‍රමාණයටම ශරීරයට එකතු කරගන්න පුළුවන් වෙනවා. අංක 6 ඔමෙගා 3 මේදම්ල. ඔමෙගා 3 කියලා කියන්නේ විටමින් වර්ගයක් නම් නෙවෙයි. හැබැයි අපේ ශරීරයට ලබා ගන්න ඕන මේදම්ලයක් තමයි මෙන්න මේක. වයසට යාමත් එක්ක අපිට ඇති වෙන්න පුළුවන් හෘද රෝග වගේම ප්‍රජනන පද්ධති ආශ්‍රිත රෝගවලින් ආරක්ෂා වෙන්නත් මේ ඔමෙගා 3 මේදම්ලය අවශ්‍ය වෙනවා. පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ඔමෙගා 3 මගින් රුධිර පීඩනය හා LDL කියන ශරීරයට අහිතකර මේද අඩු කරලා හෘද රෝග හා කොලෙස්ටරෝල් වැඩිවීම කියන රෝග තත්ත්වයන් පාලනය කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි මතකය හා පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරන්නත් මේ ඔමෙගා 3 මේදම්ල වලට පුළුවන්. පරිශ්‍රණයකින් හොයාගත්ත විදිහට වැඩි ඔමෙගා 3 ප්‍රමාණයක් ලබා ගන්නාගේ මොළය අනිත් අයට සාපේක්ෂව විස්තරණය වීම වැඩි. ඒ නිසා අපේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා මේ ඔමෙගා 3 කියන මේදම්ලය අපිට ගොඩක් වැදගත් වෙනවා. මාළු, වෝල්නට්, හන ඇට සහ එළවලු වර්ගවලින්ද මේ පෝෂක අතිරේකවලින්ද ඔමෙගා 3 අපිට ලබා ගන්න පුළුවන්. නිරෝගී පුද්ගලයෙක් දවසකට මිලිග්‍රෑම් 500ක ප්‍රමාණයක්ද හෘද රෝගීන් දවසකට මිලිග්‍රෑම් 814 ප්‍රමාණයක්ද ඔමෙගා 3 මේදම්ල ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අංක 7 ප්‍රෝබයෝටික්. ප්‍රෝබයෝටික් කියලා කියන්නේ විටමින් වර්ගයක්වත් ඛනිජ ලවණයක්වත් නෙවෙයි. හැබැයි වයස 40න් පස්සේ ගන්නම ඕන පෝෂක පදාර්ථයක්. මේ ප්‍රෝබයෝටික් වලින් අපේ ආමාශය බොහොම නිරෝගීව තියාගන්නවා වගේම ශරීරයේ බර අඩු කරගන්නත් මේක ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම හෘද රෝග, දියවැඩියාව හා හෘදයාබාධ වලට තියෙන අවදානමත් ප්‍රෝබයෝටික් මගින් ගොඩක් දුරට අඩු කරනවා. අවුරුදු 40න් පස්සේ අපේ මාංශ පේශි දුර්වල වෙන බව ඔබ දන්නවනේ. ඉතින් අපේ ශරීරයේ බර දරා ගන්න නම් මේ මාංශ පේශි ශක්තිමත් වෙලා තියෙන්නම ඕනේ. මාංශ පේශි වර්ධනයට මේ ප්‍රෝබයෝටික් හරිම වැදගත්. සාමාන්‍යයෙන් නම් සෝයා නිෂ්පාදන හා යෝගට් වගේ කිරි ආහාරවල ප්‍රෝබයෝටික් අඩංගු වුණත් ඒ ප්‍රමාණය ශරීරයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අතිරේකයක් විදිහට ප්‍රෝබයෝටික් ශරීරයට ලබා ගැනීම කරන්න ඕන දෙයක්. ආහාර මගින් ලබා ගන්න ප්‍රෝබයෝටික් වලින් ඇතැම් මේවා අපේ ශරීරයේ බර පාලනය කරගන්නත් උදව් වෙනවා. තවත් සමහර ඒවා අතිසාරය වළක්වා ගන්නත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි ප්‍රෝබයෝටික් කියලා කියන්නේ ක්‍රියාකාරී ජීවි විශේෂයක් නිසා උයපු හෝ රත් කරපු ආහාර වලින් ප්‍රෝබයෝටික් ඒ ආකාරයෙන්ම අපිට ලබා ගන්න බෑ. අන්න ඒ නිසා පෝෂ්‍ය අතිරේක විදිහට මේවා ශරීරයට ලබා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ කියන විටමින් හා අනිත් පෝෂක පදාර්ථ හරි විදිහට නිසි ආකාරව අපේ ශරීරයට ලබා ගත්තොත් අවුරුදු 40න් පස්සෙත් නිරෝගීව කිසිම ලෙඩක් දුකක් නැතුව බොහොම සතුටින් ඉන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙනවා. වැදගත්ම දේ තමයි හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕනේ සමබර ආහාර වේලක් ලබා ගන්න. ඒ වගේම තමයි සමහර පෝෂක පදාර්ථ හා විටමින් වර්ග තියෙනවා ආහාර වලින් ලබා ගත්තත් ඒ ප්‍රමාණය ඇතිතරම් ලැබෙන්නේ නැති. ඒ නිසා ඒ වගේ පෝෂක අපි ආහාර අතිරේක එහෙම නැත්නම් සප්ලිමන්ට් එකක් විදියට ශරීරයට ලබා ගත යුතුමයි. මේ සඳහා ඔබේ වෛද්‍යවරයාගේ සහාය ලබා ගන්නත් ඔබ අමතක කරන්න එපා.
ඉතින් මේ වගේ වටින කියන තවත් වැදගත් වීඩියෝ රාශියක් ඔබ නරඹන්න කැමති නම් දැන්ම අපේ විශ්වලෝකයේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි අපි වීඩියෝ එකක් දාපු සැනින් මුලින්ම notification එක ඔයාගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි මේ වීඩියෝව තවත් කෙනෙකුට වැදගත් වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් මේ වගේම වටින කියන වැදගත් වීඩියෝවකින් අපි ඉක්මනින්ම මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.